විරාමෙන් අනතුර අපි සූදානම් තවත් වැදගත් මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න. කොහොමත් අපි ආධුනික ජීවිතයේ වැඩසටහන් තුළින් හැමදාමත් ඔබට ප්‍රයෝජනවත් වෙන දේවල් තමයි කතා බහ කරන්නේ. ඉතින් දැන් ලස්සන ගැන කතා කරනකොට අපි නොයෙකුත් දේවල් ගැන හිතනවා. හිස කෙස එහෙම නැත්නම් අපේ කොණ්ඩේ ගැන කතා කරනකොට නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. කොණ්ඩේ යනවා, තවත් සමහර කැම්පස් තමගේ කොණ්ඩේ වොලියුම් එක ටිකක් වැඩි කරගන්න, ඒකත් එක්කම අපි හෙයාර් ස්ටයිල්ස් ගැන හිතනවා, කොණ්ඩේ ආරක්ෂා කරගන්න කොහොමද කියලා හිතනවා. දැන් හැමදේම අලුත් වෙනකොට හිස කෙස මොන දලුතෙන් ඇවිල් තියෙන දේවල් කියලා හිතනවා. ඉතින් මේ හැම දෙයක්ම පිළිබඳව අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම්. විශේෂයෙන්ම අද අපි හිතුව කාල වේලාව දෙන හිස කෙස් පිළිබඳව කතා බහ කරන්න. ඔබට ගැටලු තිබෙනවා නම් අද දවසේදී අපි සූදානම් මේ දේවල් වලට පිළිතුරු ලබා දෙන්න. ඒ දේවල් පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ සිනමා ටෙලි නාට්‍ය වේශ නිරූපණ ශිල්පී, ඒ වගේම දේශමාන රූපලාවන්‍ය ආචාර්ය සමුද්ද සිත්‍රුවන් මහතා. ආයුබෝවන්, සුබදැසනක්. දැන් මම අර කිව්ව වගේ මේ සමුද්ද මහත්මයා දැන් ගොඩක් වෙලාවට මේ අපි අපේ ලස්සන ගැන හිතනවානේ. එතකොට මං හිතන්නේ මුලින්ම අපි හිතන්නේ මූණ ගැන කොහොමද, ඊට පස්සේ ඔන්න අපි අනිවාර්යම හිතන දේ තමයි කොණ්ඩේ කියන එක. කාලෙන් කාලෙට මේ කොණ්ඩෙටත් අපි දේවල් ගොඩක් දේවල් කරනවා. මේකත් එක්ක මේ ගෙදරදී අපිට කරගන්න පුළුවන් සත්කාර පිළිබඳ තමයි අපි අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකත් එක්කම තවත් දේවල් තිබෙනවා කතා බහ කරන්න. කොණ්ඩයක් ලස්සන්ට තියාගන්න, එතකොට මේ තියෙන කොණ්ඩේ පිළිවෙලට තියාගන්න අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියන තැනින් අපි පටන් ගමු. ඇත්තටම ගොඩක් පිරිමි ළමයින්ට, ගෑල් ළමයින්ට තියෙන ප්‍රශ්න තමයි අඩු වයසින් කොණ්ඩේ යනවා කියන එක. ඉතින් ඇත්තටම කිව්වොත් එම කොණ්ඩේ යන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒක ප්‍රධාන හේතුව තමයි හරියට නෑම අඩුකම. ඒ කියන්නේ ඒක තියෙන ගොඩක් තියෙන්නේ කාන්තාවන්ට තමයි ඒක නෑම අඩුකම කියන එක. සාමාන්‍ය පිරිමි අපි කියන්නේ ගෑල් ළමයි නාන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් කොණ්ඩේ අර දිග වැඩිනේ. ඉතින් එයාලා සාමාන්‍යයෙන් නාන ප්‍රමාණය අඩුයි. මොකද ඒ කොණ්ඩේ වේලා ගැනීමේ හැකියාව අපහසුතාවයෙන් මත. ඉතින් ඒ නිසා එයාලට වෙන වෙන ආසදත්ව ඇති වෙනවා. එකක් තමයි නැයම අඩු වෙන ඔකට ඉස්සොරි අනිවාර්යෙන් ඇති වෙනවා. ඉස්සොරි ඇදෙන ප්‍රධාන හේතුව තමයි ස්කබල අපි කියන්නේ වීලි කලාපයට අහු වෙනවා කියලා තමයි අපි සාමාන්‍ය රූපලාවන්‍ය ශිල්පීන් වශයෙන් අපි කතානේ වීලි කලාපයට. වීලි කලාපයට අහු වෙන ප්‍රධාන හේතුව තමයි ස්කබල තනිකර වතුර ප්‍රමාණය එල්ල පිරිසිදු වෙන්නේ නැහැ. ඊළඟට මේකට ඔයිල් කියන ඒවා ඇති වෙන්නේ නැහැ. අර ඉස්කබල පිරිසිදු නැතුණාම එතනින් හැදෙවෙන එක්තරා බැක්ටීරියා වර්ගයක් තමයි මේ ඉස්සොරි කියලා කියන්නේ. එතකොට ඒක තුවාල වෙනවා. ඒක ඉස්සොරි එක ඊටත් වඩා ඉස්සරහට ගියාම කොණ්ඩේ යන තැත්තටපත් වෙනවා. ඊටත් වඩා අපහසුතාව ගොඩයි. සමහර කලාට ස්මෙල් එකක් හරි අමුතු දුගඳක් එනවා. ඊළඟට කොණ්ඩේ කියන එක ඒ ඔළුවත් එක තව කෙනෙක් එක ළඟ ඉන්නකොට තේරෙනවා මෙයාගේ. එතකොට මේ අපි දැන් මේ වගේ බ්ලැක් එකක් යනගෙන කුඩු හැලෙන්න ගන්නවා. ඊට පස්සේ තව කෙනෙක් එක ලොකු අපහසුතාවයකටපත් වෙනවා. තමම අපහසුතාවයකට හේතුවක්වටපත් වෙනවා. ප්‍රධානම දේ සමහරුන්ගේ පිටවල් වල පිම්පල්ස් හැදලා තියෙන ප්‍රධාන හේතුව තමයි දැන් කාන්තාවගෙන් නම් පිටේ පිම්පල්ස් එන්නේ ඒ පිටිපස්සේ ඉස්සොරි තිනකොට ඉස්සොරි පිටට වැටලා. පිරිමි ළමයිගේ හරි කාන්තාවගේ හරි ඉස්සරහා ගොඩක් දුර මේ නළල උඩ සාමාන්‍යයෙන් පිම්පල්ස් එන්නේ අනිවාර්යයෙන්ම ඉස්සොරි හැදිච්ච නිසා. ඉතින් ඇත්තටම ප්‍රධානම හරියට නෑම අඩු වුණොත් මුලින්ම ඇති වෙන්නේ ඉස්සොරි තමයි ආසද්දෙත. ඒ වගේම නෑම අඩු වුණාම තවත් එකක් තමයි පිරිසිදු කරේ නැතුණාම. නෑමටත් වඩා පිරිසිදු කිරීම ගැන අපි කතා කරමු. පිරිසිදු කරේ නැතුණාම ගොඩාක්ම වෙන ප්‍රධාන හේතුව තමයි එක එක අපි කියන්නේ අර මේ ලේඩි ඇති වෙනවා, ඒ වගේ උකුණු ඇති වෙනවා, ඒ වගේ දේවල් ඇති වෙන්නේ බෝ වෙන ප්‍රවණතාවය වැඩි. ඒක පිරිමි ළමයින්ටත් තියෙනවා, ගෑල් ළමයින්ටත්. ගොඩක් පිරිමි ළමයින්ට වඩා උකුණු බෝ වෙන එකේ වැඩිපුර තියෙන්නේ පිරිමි කාන්තාවන්ට. මොකද ඒ කොණ්ඩේ දිග නිසා ඒගොල්ලන්ගේ අර අසුරා ගැනීමෙත් ටක් ගාලා එකතු වෙනවා වෙන කෙනෙක්ගෙන් හරි පරිසරින් හරි කොමින් හරි ඇති වෙනවා. ඉතින් ඒ නිසා උකුණු ඇති වෙනවා කියලා කියන්නේ ඇත්තටම ඒකත් විශාල ප්‍රශ්නයක් කොණ්ඩේකට. මොකද එතකොට කොණ්ඩේ ස්කබලේ තියෙන ඒ කෙස් ගහේ තියෙන සාක්ෂාරේ ඒ සතා උරා ගන්නවා කරනවා. ඒ වුණාම ඒ ගහ ඊළඟට කැඩෙනවා, දිරන්න ගන්නවා. ඒක තමයි කියන්නේ අර උකුණු ඉන්න කොණ්ඩේ ඉක්මනට කැඩෙනවා කියලා කියන්නේ ඒ නිසා. ඒ නිසා හැම වෙලාවම කොණ්ඩයක් ආරක්ෂා කරන ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ පිරිසිදුකම නාන්නෝනේ. නෑම තමයි වැදගත්. ගොඩක් වෙලාවට මේ කට්ටිය නාන්නෙත් නැහනේ කොණ්ඩේ යනවා කියලා හිතලා. ගොඩක් වෙලාවට හිතනවා මේ නානකොට තමයි කොණ්ඩේ යන්නේ. මොකද අපි ගොඩක් වෙලාවට දකිනවා නානකොට අපේ කොණ්ඩේ යනවා. ඒක මං හිතන්නේ ගැලයුතු මොකක් හරි තියෙනවද ප්‍රමාණයක් කොණ්ඩේ දවසට මේ වගේ ගැලවෙන්න අවශ්‍යයි කියලා. අපේ මැරිච්ච කොණ්ඩයක් හෝ
ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඕක මගේ සැලෝන් එකටත් එන කට අනි නාන්නේ කොන්ඩ යනවා කොන්ඩ නෑ කෝමත් දවසකට ප්‍රමාණයක් කැඩෙනවා කැඩෙනනම නිකන් යනවා. ඒ යන්න ප්‍රධාන හේතු තමයි එකක් ඔය කොන්ඩ එක හේතු දෙයක් සමහර කොන්ඩ යන්නෙත් ඇගේ උෂ්ණත්වය අධික ලෙස උෂ්ණත්වය තිබ උෂ්ණත්වය පිට වෙන තැනක් නැතුනාම කොන්ඩ වලින් යනවා. සමහරුන්ගේ පිම්පල්ස් ඇති වෙනවා, සමහරු යටිපතුල් පුපුරනවා. ඒ ඇඟේ රත්ය. ඒකට සිංහල වෙදකමේ කියන්නේ රත්ය කියලා කියන්නේ. ඉතින් රත්න උෂ්ණාවේ තිනකොට තමයි කොන්ඩ යන්නේ සමහරුන්ට. සමහරුන්ගේ මූණවල පිම්පල්ස් එන්නේ, ඒ වගේම යටිපතුල් පුපුරන්න ප්‍රධාන හේතුව තමයි රත්ය. රත්ය පිට වෙන්න තැනක් ඕනේ. ඉතින් ඇඟේ තියෙන රත්නය පිට වෙන්න තැනක් උනම තමයි ඒ ඔක්කොම නැතුණත් සමහරුන්ගේ දුගඳ වෙනවනේ මුඛ. ඒ මුඛෙන් හරි ඒ රත්ය පිට වෙනවා. ඉතින් පිට වෙන ප්‍රමාණය කොයින් හරි බලනවා. ඉතින් ඒ වුණාම තමයි කොමින් හරි බලන්නේ නිතරම පිට වෙන තැන තමයි ඔළුවේ, එහෙම නැත්නම් යටිපතුලේ, නැත්නම් මූණේ. ඔක තමයි ප්‍රධාන වශයෙන්ම බලන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ කොණ්ඩේ යන්න ප්‍රශ්නයක් ඇති වෙන්නේ පිරිසිදුකම එක දෙක හරියට අවශ්‍ය ෂැම්පෝ එක කන්ඩිෂන් එක පාවිච්චි නොකිරීම ප්‍රධාන වශයෙන්. අනිවාර්යයෙන්ම ෂැම්පෝ එකක් පාවිච්චි කරන්න ඕනේ කොණ්ඩේකට, අනිවාර්යයෙන් කන්ඩිෂන් එකක් පාවිච්චි කරන්න ඕනේ. ෂැම්පෝ අඩුවෙන් හරි කන්ඩිෂන් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. පොඩි කන්ඩිෂන් එකකින් අනිවාර්යයෙන්ම කොණ්ඩේකට හොඳ ප්‍රෝටීනයක් එනවා. ඒ වගේම තමයි දැන් කොණ්ඩේ යන කෙනෙක් නම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම කැල්සියම් උනතාවය මොකක් හරි එකක් තියෙනවා. ඒක වෛද්‍යවරයෙක් හම්බෙලා මගේ මෙම කොණ්ඩේ යනවා. එතකොට ඒකට අවශ්‍ය විටමින් ඊ සම්බන්ධව තියෙන බෙහෙත් වර්ගයක් වෛද්‍යවරයා නියම කරනවා. ඉතින් ඒ වෛද්‍යවරයෙක්ගේ පෙන්නල තමයි ඒක ගොඩක් දුරට තමන් ගන්න ඕනේ. ඉතින් ඒක අරයා මෙයා කිව්වා පළියට වෙන්ද පොලේ විකුණන්න තියෙන පළියට එහෙම පාවිච්චි කරන්න එපා. එක්කෝ පිළිගත් රූපලාවන ශිල්පියෙක් හම්බෙලා ගන්න ඕනේ. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් හම්බෙලා ගන්න අවශ්‍යයි. සමුද්‍ර මහත්මයා, දැන් අපි ස්කින් එක ගත්තොත් අපි දන්නවා මේ ස්කින් ටයිප් තියෙනවා කියලා, සමේ වර්ග තියෙනවා නොයෙකුත් විදිහට. එතකොට දැන් ගොඩක් වෙලාවට අපි කොණ්ඩෙකට ට්‍රීට්මන්ට් කරනකොටත් ඒ විදිහටමද කොණ්ඩ වර්ග තියෙනවද? හැමෝම එකම කන්ඩිෂන් එක සමට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ෂැම්පු එක හරියන්නේ නැති වෙන්න අපිට ඒ වගේ නම් කියන්න අවශ්‍ය නැහැ. නමුත් මේ කොහොමද සමත් එක ගත්තාම කොණ්ඩේ බලපාන විදිය? ඔව්, අනිවාර්යයෙන්ම දැන් හැම වර්ග තියෙනවනේ. ඉස්සර ප්‍රධාන හැම වර්ග තුනයිනේ. ඒක දැන් හැම වර්ග ප්‍රධාන තුන වුණත් දැන් හැම වර්ග 9කට වගේ කැඩන්න පුළුවන් අපිට හැම වර්ග. ඒ වගේ කොණ්ඩෙත් තියෙනවා. දැන් අපිට ප්‍රධාන වශයෙන්ම ඩ්‍රයි හෙයා කියලා ගන්න පුළුවන්, ඔයිල් හෙයා කියලා ගන්න පුළුවන්, ඊළඟට ඉස්සොරි සමග තියෙන හෙයා එකක් කියලා ගන්න පුළුවන්, තව ඩැමේජ් හෙයා කියලා ගන්න පුළුවන්. ඩැමේජ් හෙයා කියන්නේ ඉතින් ආස්තන්ට ස්ට්‍රේටින් කරලා, කලරින් කරලා, ඊළඟට ඒක දේවල් කරලා විනාශ කරගත කොණ්ඩයක් වෙන තමයි ඩැමේජ් හෙයා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ කැටගරි කරන්න පුළුවන්. ඉතින් ඒක දක්ෂ රූපලාවන ශිල්පියට කොණ්ඩේ අල්ලන්න ඕනේ නැහැ. දැක්ක ගමන් කියන මේ කොණ්ඩේ විනාශයලාද මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි මේ මැෂින් වලට දාලා කොණ්ඩේ බැලුවම කොණ්ඩේ ස්කබල් ඉඳලාම අපිට බලන්න පුළුවන් මේකේ කොච්චර ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවද, මේකට මොනවද වෙලා තියෙන්නේ කියලා හැමදේම බලලා තමයි ඇත්තටම ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. ඉතින් ඒකටත් අවශ්‍ය ෂැම්පෝ වර්ග තියෙනවා. ඒක තමන්ගේ ස්කබල චෙක් කරලා බලලා ඒකට ගහන්න ඕන කන්ඩිෂන් වර්ග තියෙනවා. ඊළඟට ඒකට සමහර ඔයිල් වර්ගත් තියෙනවා. හැමෝන්ටම ඔයිල් වර්ග හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඔයිල් තියෙන ඔළුවක් නම් තවත් ඔයිල් දානවා කියන්නේ ඊට පසු කාලීනව වෙන වෙන ආසද්දත් ඇති වෙනවා. සමහර කෙනා පිම්පල්ස් වැඩි වෙන්න පුළුවන්. සමහර කෙනාට කොණ්ඩේ නිකන් අර ගොඩක් දුරට නිකන් හැම වෙලාවම නිකන් පොල් තෙල් ගාන ඉන්නවා වගේ පිපෙනුමක් එන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය හම හරියට කොණ්ඩේ සමාවෙන්න කොණ්ඩේ තියෙන ස්කබල හරියට චෙක් කරන්න නැතුව ෂැම්පු වර්ගයක්වත් කන්ඩිෂන් මා ට්‍රීට්මන්ට් එකට යන්න බෑ. ඒකට මං හිතන්නේ සමහර තමන්ට ඒක තෝරගන්න අපහසු නම් අපිට පුළුවන් බියුටිෂන් කෙනෙක් හරහා ඒ දේවල් තෝරගන්න. මතන ඒක එක දවසක් ගිහිල්ලා අපිට තිබෙන මේ හිස කෙස් කොයි වගේ දකි මොනවාද ගන්න ඕනේ කියන දැනගත්තට පස්සේ අපිට ඒක දිගටම මේ කන්ටිනියු කරගෙන යමේ හැකියාවක් තිබෙනවා. ඒකත් එක්කම දැන් අපි කතා කරා මේ ඩැමේජ් එක. මේ කොණ්ඩයක් සවුතු වෙන්න, කොණ්ඩයක් ඩැමේජ් වෙන්න නොයෙකුත් හේතු තියෙනවා. අපි දන්න විදිහට නේද, කලර් කරනවා කට්ටිය, ඊට පස්සේ ස්ට්‍රේට් කරනවා, ඊට පස්සේ විශේෂයෙන්ම අපේ වෘත්තිය දෙන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් මොකක් හරි නිරූපණ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම් නිතරම වගේ අපි හෙයා ස්ප්‍රේ පාවිච්චි කරන්න පුළුවන්, නොයෙකුත් හෙයා ස්ටයිල් කරනවා. අද වෙනකොට මං හිතන්නේ ගැහණු පිරිමි ભેදයක් නැතුව මේ දේවල් කරනවා. ඒ වගේ ඩැමේජ් වෙච්ච හෙයා එකකට ඊට පස්සේ අපි මොනවද කරන්න පුළුවන් දේවල්? සත්කාර මොනවද? ඩැමේජ් කරගන්න කලින් දේවල් තියෙනවනේ කරගන්න. ඒක කරගත්ත නම් ඩැමේජ් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තෙම කියනවා නම් ෆැෂන් කරන්න ඕනේ. අපි වගේ සැලොන් පැවැත්වෙන්න ඕනේ ඇත්ත වශයෙන්ම කියනවා නම්. ඉතින් මිනිස්සු අපි ළඟට ආවොත් තමයි ඇත්තටම අපිට ආදායමක් තියෙන්නේ. හැබැයි මේමයි
ඒක රූපලාවන ශිල්පියගේ තවංකත්වයේ තියෙන ඕන තමන් හොඳ බ්‍රෑන්ඩ් පාවිච්චි කරන්න ඕන එන පාරිභෝගිකයාට ඇත්තටම ඒ කියන හොඳ බ්‍රෑන්ඩ් එකක් ඉදිරිපත් කරන්න පෙන්නලා වැඩි කරන්න මං කරන්නේ මෙන්න මේගේ බ්‍රෑන්ඩ් එක කියන එක ඒක තමයි ඇත්තටම තමන්ගේ අනන්‍යතාවය රඳා පවතින්නේ ඒ වගේම විශ්වාසවන්තය තියෙන්න ඕන මං කියන රූපලාවන ශිල්පියෙක් පැත්තෙන් හැබැයි ඒ මගේ පැත්තෙන් කතා කරේ මම රූපලාවන ශිල්පියෙක් නිසා හැබැයි අපි ළඟට එන පාරිභෝගිකයත් ඒ රූපලාවන්‍ය ශිල්පියා කියන ෂැම්පෝ එක ඒ රූපලාවන්‍ය ශිල්පියා කියන කන්ඩිෂන් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මම දැන් අපි සමහරట్లాට අපි ලෝකේ තියෙන හරි ලංකාවේ තියෙන හරි පිටරටවල තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකක් තියෙන කැරටින් ට්‍රීට්මන්ට් එකක් වෙන්න පුළුවන්, ස්ට්‍රේටින් එකක් වෙන්න පුළුවන්, කලර් එකක් වෙන්න පුළුවන්. ඒකට අපි පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකට සූටබල් වෙන කැනේඩි ජලපෙන ෂැම්පෝ එකයි කන්ඩිෂනර් එකයි අනිවාර්යෙන් කවි පාවිච්චි කරන්න ඕනේ. පස්සේ කියනවා අයියෝ කොණ්ඩේ තිබ්බේ නෑ, කොණ්ඩේ දැන් මේ පොල්ලෙල්ලක් වගේ. ඕ මං කියන කතන්දර මම මේ කියන්නේ ඇවිල්ලා කියන එක. දැන් මේක හරියට මේ වෙලා මේක හරියට හදාගන්න බෑ. ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ අර රූපලාවණ්‍ය ශිල්පියා කරන බ්‍රෑන්ඩ් එකට සමානව කන්ඩිෂන් එක ෂැම්පෝ එක පාවිච්චි නොකිරීම තමයි බෙහෙවින්ම ඒ කොණ්ඩෙට අවශ්‍ය කිසිම දෙයක් හරියන්නේ නැත්තේ. ඊට පස්සේ පසු කාලෙම ඉන්න සයිඩ් ඉෆෙක්ට් එන්නේ ප්‍රධාන හේතුව තමයි ඒකක්. ගොඩක් කලකට අපි දැන් සලෝන් එකට ගිහලා දැක් කරගත්තට පස්සේ ගෙදරවට පස්සෙත් අපිට වගකීමක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඒක මං හිතන්නේ රූපලාවන ශිල්පියා මතව පදනම් වෙන්නේ නැහැ. ඒකත් එක්කම අද අපි ටිකක් වෙනස් විදිහේ දේවල් කිහිපයක් අරන් ඇවිල්ලා තියෙනවා. අපි පොඩ්ඩක් මේ පෙන්නමු මොනවද මේ තියෙන දිග කොණ්ඩෙකුත් තියෙනවා. නෑ මං ගොඩක් දුරට මං ගෙනාවේ කෙනෙක්ට ගෙදරින් ඉඳලා මසාජ් එකක් කරගන්න ක්‍රම තියෙනවා. ඒක නිල මං කියලා දෙන්නේ නිල කියලා. මම සාමාන්‍ය කියලා දෙනවා ගෙදර ඉඳලා තමන්ට කරගන්න ඕන විදිය මසාජ් එකක් කියන්නේ හෙඩ් මසාජ් එකක් කියන ඔයිල් එකක් ගෙනල්ලා තමන්ට ඔයිල් එකක් භාවිතා කරනවා නම් ඔයිල් එකක් කොහොමද ඔයිල් එකක් පාවිච්චි කරන්නේ මොන වගේ ඔයිල් එකක්ද කියන එක තමන් ඉස්සලම කියන්නේ ඕනම කෙනෙක්ට හොඳයි ගෙදරම හින්දොන පොල් තෙල්. මම මේ ලේසින් කියන්නේ මට දැන් අරකයි මේකයි කියලා බ්‍රෑන්ඩ් වශයෙන්වත් නමක් වශයෙන්වත් මේක මාධ්‍යයක් ඉස්සරහා කියන්නත් බෑ. එහෙම කියන්නත් බෑ. මොකද එක එක ඇංගේ එක එක කැමැත්ත අනුව සහ ඒ ආලගේ කොණ්ඩ අනුව තමයි ඒක කරන්නේ. ඉතින් ඇත්තටම මසාජ් එකක් අපි කරනවා නම් සාමාන්‍ය තමන්ටම ගෙදර ඉඳලා මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ඒගොල්ලන්ට මසාජ් එක කරන්න. කියන්නේ තමන්ගේ ඉස්කබලට ඇවිල්ලා තමන්ගේ අත් දෙකෙන්ම හිමි විනාඩි 10ක් 15ක්. සමුදු මහත්තයා අපි වෙලාව බලලා නැවතත් ටැග් කරලා එකතු වෙමු. වීව එකතුණු උකුතේ එකක රස උපරිමයි. හොඳයි, ගෙදරින් ඔබට නිවසේ ඉන්න ගමම්ම කොහොමද හරියට මේ මසාජ් එක කරගන්නේ කියලා තමයි අපි අද දවසේදී මේ කියලා දෙන්නේ. හොඳයි, අපිට පුළුවන් නැවතත් කතා බහ ආරම්භ කරන්න. දැන් මම අර කලින් කතා කිව්වා වගේ පොයිරාමිට කලින් කිව්වා වගේ පොල් තෙල්. මම මේ පොල් තෙල් කියලා කියන්නේ ගෙදරම හින්දන්න පුළුවන්, Tamanටම හින්ද ගන්න පුළුවන් ලේසි. ඉතින් පොල් ගෙඩි 25 30ක් යනවා. ඉතින් ඒකට මේ Tamanට ගෙදර ඉඳන් පොල් තෙල් හින්දවල ඒ ගත්ත පොල් තෙල් වලින් Taman ඉස්සලාම ඉන්න මේ හරි ඉඳලා පටන් ගන්න ඕන මසාජ් එක කරන්න. තමන්ට ඒක කතා තමන්ටම කරගන්න පුළුවන් මෙහෙම කරගෙන තමන්ගේ මසාජ් එක තමන්ගෙම කොන්නේ මේ මම මේ කියන්නේ රූපලාවන ශිල්පියෙක් වශයෙන් මේ සැලොන් එකට එල කරගන්න ක්‍රමෙ තමන්ටම කරගන්න පුළුවන් මෙහෙම කරලා සෑම මුළු කොණ්ඩෙම තමන්ටම මේ විනාඩි 10ක් වගේ තමන්ගේ මසාජ් එකක් විදියට මේ විදියට කරගන්නවා නම් තමන්ගේ ওই තියෙන ගොඩක්ම ඔළුව ඉස්සරි ප්‍රශ්න ඊළඟට තියෙන ඔය ඔළුව කැක්කුම් විශේෂයෙන් ඔළුව කැක්කුම් සමහර අපි සිංහල පද විනාමක අනුව කියනවනේ මේ ඉරු ඉරුදාව කියලා ඒ වගේ වලටත් ගොඩාක් හොඳ දෙයක් තමයි ඇත්තටම කියනවනේ මේ මසාජ් ක්‍රමය ඔයිල් දාලා. ඒ කියන්නේ ගොඩක් පොල් තෙල් ගොඩාක් හොඳයි. පීන්සේ තියෙන කෙනෙක් උනත් පොල් තෙල් වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔය ෆාම් ඔයිල් නම් හරියන්නේ නැහැ. වෙඳ පොලේ තියෙන ගෙදරම හින්දන පොල් තෙල් එකට 7 ග්‍රෑම් මුලක් දාලා සාමාන්‍යයෙන් කරගන්නවා නම් අර පොල් දෙ මුඩු ගඳිය තන්ද දුගඳේ ගිහිල්ලා පොඩි සුවඳක් එනවා. ඉතින් ඒ නිසා මේ විදිහට. ඉතින් මේ පොල් තෙල් එක Tamanට හදාගන්න පුළුවන් ක්‍රම තමයි අපිට එක එක බෙහෙත් වර්ග තියෙනවා. ඒව දාලා හදාගන්නවා නම් එක එක වෙනම එක වෙනම පැට්‍රිකල් වෙනම වැඩසටහනක් විදිහට කරන්න. මම මේ කියන්නේ ඕනම කෙනෙක්ට ගෙදර ඉඳලා කරගන්න පුළුවන් මසාජ් ක්‍රමයක් තමයි ඒක.
ඒක මේක පිරිමිළමයින්ටත් දැන් ඒ වගේ අපි දැන් කොණ්ඩි පිරිමිළමයි කොටයිනේ කොට කොණ්ඩෙකුට නාම කරන්න ඕන තමන්ගේ අවශ්‍ය ටික මේ ඇඟිලි වලට අරගෙන මේ විදිහට හොඳට මසාජ් කරගන්න පුළුවන්. දැන් ගෑනු ළමයිගේ කොණ්ඩයක් වුණාම ඇතුලෙන් දාලා කරන්න වෙන්නේ, පිරිමිළමයක් වුණාම උඩේ ඉඳලා මසාජ් කරගන්න පුළුවන්. තමයි කොණ්ඩයක් ගෙදර ඉඳලා මසාජ් එකක් කරගන්න. ඒ වගේම තමයි කන්ඩිෂන් එකත් ඒ වගේමයි. කන්ඩිෂන් එකත් ඒ වගේම ගාලා විනාඩි දෙකක් ඉස්කබලේ ගා ගන්න නැතුව පුළුවන් තරම් කොණ්ඩෙට විතරක් ගාලා ඒක හොඳට විනාඩි දෙකක් තුනක් වගේ තියලා තමයි හොදලා යනවා. මොකද සමහරු කන්ඩිෂන් එක ගාලා ඔය ටග්ගල ටග්ගල ගාලා ටග්ගල එක නාන. ඒක කන්ඩිෂන් එක කොණ්ඩෙට ඇල්ලෙන කාල සීමාවක් නැහැ. අතන වෙන විනාඩි දෙකක් තුනක් කන්ඩිෂන් ගාලා තියන්න ඕනේ. ෂැම්පෝ එක නම් ටග්ගල කරලා අනින් කරාට කමක් නැහැ. තෙල් ගාලත් ගොඩක් වෙලට අපි නිකන් ඔලිය තෙල් ටික ගාලා ඊට පස්සේ අපි වොෂ් කරලා දානවා. ඔව්. හැබැයි ඒක වැදගත් ප්‍රශ්නය මටත් අමතකුනේ ඒක. තෙල් ගාලා දැන් ඉස්සර අපි පොඩි කාලේ නම් ඉතින් උදේ අම්ම තෙල් ගාලා දවස් දෙකක් විතර තියලා තමයි නාන්නේ. දැන් එහෙම කරන්නේ නැහැ ඇත්තටම. පොල් තෙල් ගාන උදේ 4 8ට වගේ ගෑවොත් 10 10 මාරේ 11 12 4 12ට කලින් පුළුවන් නම් ෂැම්පු එකක් දාලා තෙල් ටික වොෂ් කරන්න ඕන අනිවාර්යෙන්. ඒකේම පැය ගානක් දවස් ගානක් තියාගන්න. හොඳයි. ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නවනේ සමහර තෙල් ගාලා දවසක් විතර ඉන්න අවශ්‍යයි කියන එක. නමුත් මම හිතන්නේ ඒක අපිට පැය දෙකකින් වගේ කාලයකින් මේ සෝදා හරින්න පුළුවන්. හොඳයි. අපි දැන් ඒ කියලා දුන්නේ ගෙදර ඉඳන්ම ඔබට ඉතාමත් පහසුවෙන් ගෙදර තියෙන තේකින් කොහොමද මේ ඔයිල් එකක් ඇප්ලයි කරගන්නේ කියන එක. ඒකත් එක්කම දැන් අපි දන්නවා මේ කොණ්ඩ කිව්වට පස්සේ අද කාලේ වෙනකොට ගැහැණු පිරිමි ભેදයක් නැතුව පිරිමි ළමයිගුණත් කොණ්ඩ යනවනේ. ගැහැණු ළමයිට වඩා දැන් ඒ ප්‍රශ්නේ පිරිමි ළමයිටත් තියෙනවා. ඊට පස්සේ දැන් ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය වෙනවා අපේ කොණ්ඩ සමහර වෙලාවට ටිකක් දිගට පෙන්වන්න අවශ්‍යයි. තවත් අපේ වැඩ කටයුතු සඳහා මේක අවශ්‍ය වෙන්න පුළුවන්. කොණ්ඩ නැති කෙනෙකුට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මම දැන් කොහොමද කොණ්ඩයක් වැවෙන කාලයක් ගත වෙනවා. කොහොමද මේ වගේ දෙයක් ඉක්මනට කරගන්න හැකියාව තියෙනවද? අද තාක්ෂණ දියුණුවත් එක්ක කොහොමද මේ කොණ්ඩ ඕකවි ඒක ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් ඔයද ඇත්තටම ඇහුවේ එක. දැන් ඇත්තටම කොහොත් දැන් හෙයා ට්‍රීට්මන්ට් එක අපි ඔයිල් මසාජ් කරලා ගත්තත් අපිට දවසින් දෙකෙන් ඔය කොණ්ඩේ ගන්න බෑ. ඒක බොරුම බොරු කතාවක්. කවුහරි කියනවා නම් මේ මාසෙන් සති දෙකෙන් දවස් තුනෙන් මම කරනවා නේ නම් එයා මැජික් කාරෙක් වෙනවා නේ. කවදාත් ඒක වෙන්නේ නැහැ. කොච්චර කොම කරස් තමන් මම දැන් කිව්වොත් මගේ කොණ්ඩේ යනවා මම ඒකට තෙල් ගාලා කරයි කියලා ඒකට කෑම බීමත් බලපානවා. ඒ කියන්නේ තෙල් කියන්නේ දැන් ආයුර්වේද පැත්තෙන් අපි ඔයිල් ට්‍රීට්මන්ට් එකක් මොන හරි කරනවා නම් සාමාන්‍ය උෂ්ණ කෑම කන්න බෑ. කියන්නේ මං කියන්නේ උෂ්ණ කෑම නිතරම කන්න බෑ. ඒ කියන්නේ ඇඟ උෂ්ණ නම් අනිවාර්යයෙන් කසායක් හරි ඇඟ නිවෙන කෑම තමයි කන්න ඕනේ. ඒක වතුර නිතරම බොන්න ඕනේ. මොකද ඇඟ උෂ්ණ නම් ඒ කියන්නේ ඇඟෙන් ඒ උෂ්ණ යන්න ඕනේ. දැන් ඇඟ උෂ්ණ තියාගෙන අපි ඔළුව කොච්චර සිසිල් කරන්න උත්සාහ ගත්තත් වැඩ නැහැ. මොකද ටික කාලයක් යනකොට නැති ඔළුවක එක්කමක් එනවා. නැති ඔළුව කියන්නේ සෙම කීන එක වැඩි වෙනවා. ඒ වගේ ආසිතාත්ව අනිවාර්යෙන් ඇති වෙනවා. ඉතින් කවුරු හරි කියනවා නම් සතියෙන් දෙකෙන් දවසින් මම කොණ්ඩෙ අරන් දෙන්නම් ඒක තමයි මෙන්න මේ ක්‍රමය කියන එක මූලික බොරුවක්. ඒක බොරුවක් කියන මම ඕන තැනක මගේ වෘත්තිය තුළ මම තර්කයක් කරන ඕන කෙනෙක් කවරේ අභියෝගයක් බාරගන්නව කවදාත් එන්නේ නැහැ. මේ අවුරුදු 25ට මම ඒක කියනවා. ඒක නැති කෙනෙක්ට තමයි මම මේ සිස්ටම් එකක් මම නිකන් කියලා දෙනවා. ඒ කියන්නේ ගෙදර ඉන්න කාන්තාවක් අපි කිව්ව කොණ්ඩෙ ගිහිල්ලා දෙයාගේ වෙඩින් එක ළඟයි තව මාසයක් දෙකක් තියෙන. ඒ වගේ කෙනෙක් රූපලාවන් ශිල්පියෙක් වුණත් එයාට හෙයා ස්ටයිල් එකක් දාගන්න ඕනේ. එයා ලස්සනට ඉන්න බෙන්දට පස්සේ තිටි මාසයක් දෙයක් යනකන් ඉතින් කොයි හරි පොඩ්ඩක් ලස්සනට ඉන්න බෑ. ඉතින් ඒ වගේ කෙනෙක්ට తాවකාලිකව මාස දෙකක් නෙමෙයි අවුරුද්දක් යනකන් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය මිනි වගේ ට්‍රෝෆිස් තියනවා ගන්න වෙන්ද පොලේ. මේ වගේ ට්‍රෝෆිස් අපිට ගන්න පුළුවන්. මේ වගේ ඒවා අරගෙන අපිට දැන් මේ කිමුක මේවා එක්ක දැන් මෙන්න මේක තමයි ඔළුව. දැන් මේ කොණ්ඩේ අපේ දැන් තමන්ගේ කොණ්ඩේ අපි මෙහෙම අරගෙන මෙන්න මේ හරියට දැන් කොණ්ඩි නෑ. මේ ටික නෑ කිය මොකද මේ ටික නෑ. දැන් මේ උඩ චූටයි තියෙන. ඒතකොට අපිට පුළුවන් මේ සෙක්ෂන් එකක් වශයෙන් මෙහෙම අරගෙන මේක මෙයා හරියට කොණ්ඩි පීරලා. මෙයා හරියට කොණ්ඩි පීරලා නෑ. මේ කරලා ඊට පස්සේ මේ වගේ ට්‍රෝෆි එකක් අරගෙන අපිට පුළුවන් මේක ට්‍රිප් සිස්ටම් එකක් තියෙන්නේ. අපිට පහසුවෙන් ක්ලිප් එකක් ඇවිල්ලා තියෙනවා. නෑ ඕ නෑ අපිට කැමති විදිහට හයි කරගන්න පුළුවන් ඒ ට්‍රිප්ස්. නෑ කෙනෙක් දෙන්නුලා මේ කොණ්ඩේ ගැලවෙයිද? නෑ ඕ ඉන්නකෝ ඊට පස්සේ. අපිට තව විනාඩි 3ක් 4ක් වගේ තියෙන්නේ. ඕ අපි දාලා මෙන්න මේ විදිහට ඒක හදාගෙන වහගන්න පුළුවන්. දැන් ඇත්තටම කිව්වොත් එහෙම වහගත්තට පස්සේ ඒක කොණ්ඩේ ඒකත් එක සමානව පේනවා. දෙකෙන් දිගට පෙන්වන්නනේ. එහෙම කර මේ ට්‍රෝෆිස් එක ඒක ඇත්තටම කිව්වොත් පිටරටවල් වලත් ඕන තැනක විදියට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ සිස්ටම් එකම තියෙනවා කවි
දැන් පිරිමි ළමෙක් නා. දැන් පිරිමි ළමෙක්ට කොණ්ඩේ එන්නේ නැහැ. දැන් අවුරුදු 25 පෙන්නට පස්සේ 25 28 පෙන්නට පස්සේ කොහොම කරත් කොණ්ඩේ වැවෙන්නේ නැහැ. අපි කොණ්ඩේ වවනවයි කියලා කිව්වත් ඒක මම නම් සාර්ථකයි කියලා කියන්නේ. ඊට 25ට අඩු කෙනෙක් නම් සාමාන්‍යයෙන් විතර මට පිළිගන්න පුළුවන්. දැන් වෙන ප්‍රවණතාවය වැඩි. ඔව්. ඒ වගේ වුණාම අපි කිව්වොත් දැන් මේ ඉස්කබලේ මේ ටික විතරයි ගිහිල්ලා තියෙන්නේ කියලා. පිරිමි ළමෙක්ගේ මෙන්න මේ ටික ගිහිල්ලා. මේ දෙපැත්ත චුට්ට විතරයි තියෙන්නේ මේ ටික ගිහිල්ලා. ඒක මැනල කරලා ඒවට වෙනම තියෙනවා මේ වගේ hair replacements මේ වගේ අරගෙන මේක තියෙන්නේ මෙහෙම කියලා Tamanta අලෝ ගන්න. මේ වගේ හරිම ලේසි ගෙදරින් ඉඳන් කරගන්න පුළුවන්. ඒ වගේ කරලා මේ වගේ Tamanta hair replacement එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක මං කියන්නේ පිරිමි ළමයට. ඉතින් තමන්ගේ කොණ්ඩේ අඩුපාඩුවක් තියෙනවනම් වහගන්න. කියන්නේ කැප් එකක් වගේ වහගන්න ක්‍රම කීපයක් තමයි. ගෑන් ළමෙක්ට නම් විශේෂයෙන්ම කොණ්ඩේ දිගටනේ කැමති. ඒ නිසා තමයි අපි අර දිග වැඩි කරගන්න. දිග කොණ්ඩයක් වෙනවා. සහ ඒක හොඳ වොලියුම් එකක් තිබුණා. ඉතින් කාලයක් මේක පාවිච්චි කරන්න ඕන. ඔව් අවුරුදු 3-2ක් විතර පාවිච්චි කරා. මං හිතන්නේ අද වෙනකොට දැන් මේ අපි කියන අර කොණ්ඩේ මේ හිටවනවා කියන එක මේ අපිට දකින්න ලැබෙන දැක් මේක මං හිතන්නේ ස්ථීරව කරන්නත් පුළුවන්. පර්මනන්ට් කරන්න පුළුවන්. ඒක ටිකක් දිග කතාවක් වෙනම මාතෘකාවක් ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. කොහොම වුණත් අපි අද කතා කරේ මේ හිස කෙස් නිරෝගීව තියාගන්න. එතකොට කොණ්ඩේ යන එක කාටරි ප්‍රශ්නයක්. ඒකට අපිට මොකද්ද කරන්න පුළුවන්? ඒ වගේම තමයි මේ දේත් මම හිතන හරි වැදගත් වෙනවා කාන්තාවට. මේක තාව කියන්නේ කෙනෙක්ට ඉක්මනට කරගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අපිට දවසින් දෙකෙන් කොණ්ඩයක් කෙනෙක් වවා ගන්න අමාරුයි. එහෙම කියනවනම් අර කිව්ව වගේ එක මැජික් එකක් වෙනවනේ. නමුත් අද තාක්ෂණ දියුණුවත් එක්ක අපිට අවශ්‍ය විදිහට මේ දේවල් සකස ගන්න පුළුවන්. මම හිතන්නේ ගෙදරදී අම්මා මේක කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් සැලුන් එකකට ගිහිල්ලත් මේ දේවල් කරගන්න. හොඳයි. ඉතින් අපි ගෙදරින් නම් කොහොමද මසාජ් එකක් කරගන්නේ කියලාත් කියලා දුන්නා. දැන් සමහර වෙලාවට ඔබ මේ වෙනකන් නිකන් ඔලුවට තෙල් ගාලා වොෂ් කරා නම් අද ඔබ දන්නවා කොහොමද මේ සාමාන්‍යයෙන් ගෙදරින් දැන් අපි කොණ්ඩෙට සත්කාර කරන්න ඕනේ මසාජ් එකක් කරගන්න කොහොමද කියලා මේ දේවල් පිළිබඳව. ඉතින් අපිත් එක්ක වෙනදා වගේම අදත් කතා බහ කරන්න එකතු වුණේ ප්‍රවීණ සිනමා ඒ වගේම ටෙලිනාට්‍ය වේශ නිරූපණ ශිල්පී හා දේශමාන රූපලාවන්‍ය ආචාර්ය සමුද සිතිරුවන් මහත්මයා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වෙලා. මම කැමති තමයි ප්‍රයෝජනවත් වෙන මාතෘකාවක් පිළිබඳව කතා කරන්න. තවත් දවසක හමු වෙමින් බලාපොරොත්තු වෙන සමුදන ආයුබෝවන් සුබ දවසක්. ආදරණීය ජීවිත වැඩසටහන් තුළින් ඉතින් අපි හැමදාමත්ම කතා කරන්නේ ඔබට ප්‍රයෝජනවත් වන ඔබ කැමති මාතෘකා පිළිබඳව. අදත් අපි ඒ වගේ දේවල් බොහෝමයක් කතා කරා. ඉතින් කොණ්ඩ ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ වෙනකොට ගැහෙනු පිරිමි ભેදයක් නැතුව හිතන දෙයක් තමයි අපේ හිස කෙස් කියන්නේ. හිස කෙස් නිරෝගීව තියාගන්න ඒ වගේම තමයි ඔබ ලස්සනට ඉන්න කැමති කෙනෙක් නම් අද දවසේ අපි මේ කතා කරේ මාතෘකාව ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ නැති. අපි සූදානම් තවත් දවසක මේ වගේ අපූර්ව වැඩසටහනකින් හමු වෙන්න. එතෙක් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.